ඇල්පිටිය පිටිගල හොරන්ගල ප්‍රදේශයේ වෙළන්සලක් අසලදී පසුගිය 11 වෙනිදා සිදු කළ වෙඩිතැබීමකින් එම වෙළන්සලට පැමිණ සිටි අවුරුදු 32ක සහ 26ක තරුණයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. පියෝඩෙල් ඔරිජිනල් කිරිතේබල මේ පවුඩර් නෑ. වැඩි කෝප ප්‍රමාණයක් හදා ගන්නත් පුළුවන්. එම වෙඩිතැබීම වෙළන්සල් හිමිකරු ඉලක්ක කර එල්ල කර තිබූ නමුත් ඉලක්කය වැරදීමෙන් එම තරුණයන් දෙදෙනා ඇතුළු තවත් 30 දෙනෙකුට වෙඩිවැදි තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනුණා. ඔවුන්ගෙන් එක් අයෙක් වෙඩිතැබීම සිදු වූ දිනයට දින දෙකකට පෙර අදාළ වෙළන්සල සිය ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර වෙඩිකරුවන්ට ඔත්තු ලබා දුන් අයෙක් බව පොලිසිය පැවසුවා. ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙක් වන අතර අත්අඩංගුවට පත් අනෙත් සැකකරු මෙම වෙඩිතැබීමේ කොන්ත්‍රාත්තුව බහර දුන් පුද්ගලයායි. කොන්ත්‍රාත්තුව බහර දුන් සැකකරුගේ බාල සහෝදරයා 2022 වසරේ සැප්තැම්බර් මස 3 වෙනිදා වෙඩිතබා ඝාතනය කර තිබුණා. පසුගිය 11 වෙනිදා වෙඩිතැබීම සිදු වූ වෙළන්සලේ හිමිකරුට එම ඝාතනයේ චෝදනාව එල්ල වූ අතර ඔහු එම ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට මාස 2කට පමණ පෙර නිදහස්ව තිබෙනවා. සිය බාල සහෝදරයා ඝාතනය කළ පලිය ගැනීමේ අරමුණින් ඔහුට වෙඩිතැබීමේ කොන්ත්‍රාත්තුව අත්අඩංගුවටපත් වැඩිමහල් සහෝදරයා විසින් කරන්දෙණියේ සුද්දා නැමැති සංවිධානාත්මක අපරාධකරුට ලබා දී තිබුණේ රුපියල් ලක්ෂ 50ක කොන්ත්‍රාත්තුවක් මත බවටද පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා. සැකකරුවන් දෙදෙනා අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමි වුණා. මේ අතර අම්බලංගොඩ ගලගොඩ ප්‍රදේශයේ පසුගිය 11 වෙනිදා සිදු වූ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන්ද සැකකරුවෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍යද සොයාගත් අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන සමන් කොල්ලා සමග ඔහු දුරකථන සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇති බවට අනාවරණ වුණා. සැකකරු බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය අවසර ලබා ගත්තා. ආයුධ ගත්තු කණ්ඩායම් දකුණු පළාතේ මිනී මරණ මෙදවසර රූපවාහිනියෙන් දකින්න ඇති. ඒ කිසි කෙනෙකුට අපි ඒව කරගෙන යන්න දෙන්නේ නැහැ. ඒ මිනිස්සු ජීවත් වීම සමාජයට බරක්. පාතාලේ නැතිකරන්න තදම තීන්දු අරගෙන ඒ දේ කරනවා. ඔය කුඩු විකුණන උදවියටත් පාතාලේට සම්බන්ධ උදවියටත් ඒගොල්ලන්ට මන් දිගින් දිගටම කියලා තියන්නේ කරුණා කරලා මේ දේවල් නවත්තන්න. නැත්තම් අපි තදින් ක්‍රියා කරන වෙලාවට ඒගොල්ලන්ට එච්චර හොඳක් වෙන්නේ නැහැ කියන එක.